අයිබෝන් ඔයාලම එකතු වෙන්නේ වටපිට YouTube channel එකත් එක්ක. ශ්‍රී ලංකාව අවුරුදු 30ක කුරුරු යුද්ධේ නිමා කරලා නිදහස ලබාගෙන නිදහස භුක්ති විඳමින් හිටපු රටක්. 2009 මැයි මාසයේ තමයි LTT ත්‍රස්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නේ. එතනින් එහාට අවුරුදු 10කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා නිදහස භුක්ති විඳමින් හිටියා. අපිට රටේ ඕනම තැනක බය නැතුව ගමන් කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තිබුණා එතනින් පස්සේ. හැබැයි අවුරුදු 10 සම්පූර්ණ වෙන්නත් කලින් ඒ කියන්නේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා කවුරුත් නොහිතපු වෙලාවක කවුරුත් නොහිතපු විදිහට ලංකාවේ බෝම්බ කිහිපයක් පිපිරෙනවා. එකම දවසක බෝම්බ 9කට ආසන්න ප්‍රමාණයක් පිපිරෙනවා ලංකාවේ කතෝලික පල්ලි සහ ප්‍රසිද්ධ හෝටල් කිහිපයක් තුළම. ඉතින් මෙතෙන්දී අපේ රට ආයම අවුරුදු 10ක් ආපස්සට ගියා වගේ හැඟීමක් අපිට අනිවාර්යයෙන්ම දැනෙන්න ඕනේ. සිංහල මිනිස්සුන්ට හැම දෙයක්ම මතක තියෙන්නේ දවස් 7යි කියලා කතාවක් තියෙනවානේ. ඉතින් ඒක ගොඩක් දුරට ඇත්ත වෙන්න ඕනේ. මොකද මේ වෙනකොට පාස්කු ප්‍රහාරය ගොඩක් අයට අමතක වෙලා තියෙනවා. ඉතින් මේ පාස්කු ප්‍රහාරයේදී ලංකාවේ මිනිස්සු ගොඩක් ජීවිතක්ෂයටපත් වුණා. ලංකාවේ එක එක මාධ්‍ය ජාලවලින් ජීවිත 100ක් නැති වුණා, 200ක් නැති වුණා, 300ක් නැති වුණා. මේ වගේ විවිධ ගණන් කියද්දී මං හිතන්නේ ඊට වඩා ගොඩක් මිනිස්සු පාස්කු ප්‍රහාරය නිසා ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් ඒ අතර ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි, ලංකාවේ සංචාරය කරන්න ආපු විදේශ ජාතිකයොත් බොහොමයක් හිටියා. ඉතින් ඒ අතර එක් විදේශ පවුලක් හිටියා. එයාලා ටිකක් සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක්. ඉතින් අද අපි කතා කරමු මොකක්ද ඒ කාරණාව කියලා. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වෙන ඩේවිඩ් කියන අවුරුදු 21ක් වයසේ ති පුද්ගලයා ලංකාවට පැමිණෙන්න නියමිතයි කියලා මේ වෙනකොට ලොකු ප්‍රවෘත්තියක් යනවා. සාමාන්‍යයෙන් වසරක් ගත්තාම බ්‍රිතාන්‍ය ජාතිකයෝ බොහොමයක් ලංකාවට පැමිණෙනවා. ඇයි මේ ඩේවිඩ් කියන පුද්ගලයා මෙච්චර විශේෂ? ඒකට හේතුව තමයි අප්‍රේල් 21 වෙනිදා සිදුණු පාස්කු ප්‍රහාරය. ඔහු ලංකාවට පැමිණෙන්නේ හේතු කිහිපයක් මත. ඒ අතරින් ප්‍රධානම හේතුව තමයි ඔහුගේ සහෝදරයා සහ ඔහුගේ සහෝදරිය ලංකාවේදී මිය යනවා අප්‍රේල් 21 වෙනිදා සිදුණු පාස්කු ප්‍රහාරයේදී. ඉතින් ඔයාලට මතකෙති පාස්කු ප්‍රහාරය කොච්චි කඩේ, ඒ වගේම කටුවා පිටියේ පල්ලිය, මේ වගේ කතෝලික පල්ලි කිහිපයක බෝම්බ පිපිරීම් සිදු වුණා. ඊට පස්සේ ප්‍රසිද්ධ හෝටල් කිහිපයකම බෝම්බ පිපිරීම් සිද්ධ වුණා. ඉතින් මේ ශැංග්‍රිලා හෝටලයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය නිසා ඔහුගේ සහෝදරිය සහ සහෝදරයා මිය යනවා. ඉතින් මේ ප්‍රහාරයෙන් මියගිය මොගේ මල්ලිගේ වයස අවුරුදු 19. ඒ වගේම මේ ප්‍රහාරය නිසා මියගිය ඔහුගේ නංගිගේ වයස අවුරුදු 15යි. ඉතින් එයාගේ පවුලම ලංකාවේ සංචාරය සඳහා ඇවිල්ලා තිනවා. ඉතින් මේ ඩේවිඩ් කියන තරුණයාගේ ඉගෙනීම් කටයුතු නිසා එයාට ලංකාවේ සංචාරයට එන්න බැරි වුණේ එයාලගේ දෙමාපියොත් එක්ක. ඉතින් එයාත් ඇවිල්ලා හිටියනම් ලංකාවේ සංචාරයට සමයට එයාගේ ජීවිතෙත් මේ වෙනකොට නැති වෙලා තියෙන ඉඩ තිබුණා. පාස්කු ප්‍රහාරය නිසා ජීවිතේ නැතුණු එයාගේ නංගිගෙන් සහ මල්ලිගෙන් සමුගන්න එයා මේ විදිහට ලංකාවට එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙයා ලංකාවට එනකොට මෙයාගේ ගෙදර කට්ටිය කැමති වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි එයාට අවශ්‍යතාවය තියනවලු එයාගේ නංගිගෙන් සහ මල්ලිගෙන් සමුගන්න. ඉතින් මෙයා ලංකාවට එන්නේ ඒ හේතුව නිසාම නෙවෙයි. මෙයා තවත් මහඟු කාර්යයක් සිද්ධ කරන්න ලංකාව කරා පැමිණෙනවා. ශ්‍රී ලංකාවට පැමිණි 21 හැවිරිදි ඩේවිඩ් කියන තරුණයාගේ මල්ලි සහ නංගි පාස්කු ප්‍රහාරයෙන් මිය ගිහින් දවස් 2කට පස්සේ මෙයා ඩැනියල් ලින්සේ කියලා අරමුදලක් පිහිටවලා දෙනවා. ඉතින් ඒ පදන මහරා ලංකාවේදී ඔවුන්ට ප්‍රතිකාර කරපු රෝහල් සියල්ලටම කෝටි 4ක මුදලක් ලබා දෙන බව මේ ඩේවිඩ් කියන තරුණයා පවසලා තියෙනවා. ඒ වගේම මේ බෝම්බ ප්‍රහාරය නිසා මිය ගියපු ලංකාවේ පුද්ගලයන්ගේ පවුල්වල අනිත් මිනිස්සුත් හම්බෙලා කතා බහ කරලා එයාලට උපදෙස් දෙන්නත් මෙයා බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙයා කරන්න සූදානම් වෙන මේ මහඟු කාර්යය නිසා මෙයාගේ නම මේ වෙනකොට ගොඩක් කතාබහට ලක් වෙනවා. අපේ මිනිස්සු බොහෝමයක් දෙනෙක්ට පාස්කු ප්‍රහාරය මේ වෙනකොට අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අවුරුදු 21ක් වෙච්ච ඒ තරුණයා ලංකාවට අරමුදලක් රැගෙන නැවත පැමිණෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එයාගේ හිතේ තියෙන මේ අදිෂ්ඨානය කොතරම් ශක්තිමත්ද? එයාගේ සහෝදරයා සහ සහෝදරිය මේ බෝම්බ ප්‍රහාරයෙන් නැති වුණාට පස්සෙත් මෙයා ලංකාවට උදව් කරන්න පැමිණෙනවා. ඉතින් මෙයා මේ සිද්ධ කරන්න යන දේ තුල සැඟවිලා තියෙන එයාගේ සහෝදරීට සහ සහෝදරයාට තිබුණු ආදරය කොච්චරද කියන එක. ඉතින් මේ අවුරුදු 21ක් වයස ඇති මේ ඩේවිඩ් කියන තරුණයාගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. කවුරුත් කැමති නෑ තමන් ජීවත් වෙනට ආපස්සට යනවට. හැබැයි අපේ රට අවුරුදු 10ක් ආපස්සට ගියා වගේ හැඟීමක් අපිට දැනෙනවා. ගොඩක් දෙනෙක්ට ඒක අමතක වෙලා තියෙනවා මේ වෙනකොට. මං හිතනවා මේ වීඩියෝෙන් ඔයාලට නැවතත් ඒ ගැන මතකයක් ලැබෙයි කියලා. ඉතින් කොහොම වුණත් ඒ දේවල් අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ඉස්සරහට තීරණ ගද්දි මේ දේවල් ගැන මතක තියාගෙන ඉන්න. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුත්ම වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම් වෙමු. සීලම දෙනාට සුබ දවසක්.